මම සාමාන්‍යයෙන් කමෙන්ට්ස් කියන එක ඕනම විදිහකට බාර ගන්න කෙනෙක්. කිසිම කෙනෙක් එක්ක ඒකට තරහක් නැහැ. මොකද ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා තමගේ කමෙන්ට් එක දෙන්න. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ තමන්ට පළක් නැත්තම් ඒ දෙයි. තව කෙනෙක්ගේ හිත නොරිදවා ඉන්න. ඉතින් එහෙම පුළුවන් නම් මම හිතන්නේ ඒක මනුස්සයෙක් විදිහට අපිට වටිනවනේ. හිත රිදෙනවද? නෑ. එහෙම හිත රිදෙන්නේ කවදාවත් මං හිත රිදුණා නම් මං හිතන්නේ ඒ තැන් මම මේ වෙනකොට නතර කරලා තියෙනවනේ. මගේ හස්බන්ඩ් ඉන්නේ ලංකාවෙන් එළියේ. එයා විදේශ ගත වෙලා ඉන්නේ. මමත් ආසයිනි මං ආතරය කරන කෙනා ළඟ ඉන්න. තාම ධර්ණිනේ. තාමත් මිනිස්සුන්ගෙන් ගලව ගන්න බැරි වුණා. තාමත් ජනතාවට මගේ ප්‍රේක්ෂකයන්ට මම ධර්ණි තමයි. ධර්ණි තමයි. ඇයි ධර්ණි වලින් පස්සේ අපිට තව නිර්මාණ ගේන්නේ නැත්තේ? මම ඔන්න ඉස්සරම කම්ප්ලයින්ට් එකක් තියෙන්නේ වාට. නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. දෙකක්ම ටෙලිකාස්ට් වුණා. ඉතින් තව නිර්මාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක අගෝස්තු මාසයේදී එන්න තියෙනවා. ඒ වගේම මේ වෙද්දී අලුත් ෆිල්ම් එකකටත් අපි සයින් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඉදිරි මම හිතන අගෝස්තු අන්තිම මාසයේදී රූපගත කිරීම පටන් ගන්න ඉඩ වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී හම්බෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොමද මේ දවස්වල මේ දැන් සතුට විශේෂයෙන්ම නර්තන ශිල්පිනියක් විදිහට ලැබෙන අදහස් කමෙන්ට්ස් මයිද හරි සතුටින් තමයි මේ දේවල් බාරගන්නේ ඔබ? ඔව් මම සාමාන්‍යයෙන් කමෙන්ට්ස් කියන එක ඕනම විදිහකට බාරගන්න කෙනෙක්. කිසිම කෙනෙක් එක්ක ඒකට තරහක් නැහැ. මොකද ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා තමගේ කමෙන්ට් එක දෙන්න. ඉතින් කැමති කෙනෙක් කැමති විදිහට බාර ගන්නවා, අකමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ තමන්ට පළක් නැත්තම් ඒ දෙයි. තව කෙනෙක්ගේ හිත නොරිදවා ඉන්න. ඉතින් එහෙම පුළුවන් නම් මම හිතන්නේ ඒක මනුස්සයෙක් විදිහට අපිට වටිනවනේ. හේෂණිය සාමාන්‍ය මිනිස්සු ගොඩක් බාහිර ස්වරූපය ගැන හිතන අය ඉන්නේ. ඒක නිසානේ ප්‍රශ්න අපිට ගොඩක් තියෙන්නේ. නර්තනය දිහා බලනවා නම් ප්‍රශ්න ගොඩක් අඩුයි. හැබැයි එතනින් එහාට ගිය ප්‍රශ්න ගැනනේ මිනිස්සු ගොඩක් හිතන්නේ නේද? ඒ කියන්නේ අපේ මං හිතන්නේ ඒක අපේ රටේ තත්ත්වයක් එක්ක වෙන්න පුළුවන්. සමහර විට අපේ සාම්ප්‍රදායික මෙහෙම අහන්නකො හිත රිදෙනවද? නෑ. එහෙම හිත රිදෙන්නේ කවදාවත් මං හිත රිදුණා නම් මං හිතන්නේ ඒ තැන් මම මේ වෙනකොට නතර කරලා තියෙනවනේ. මං කවදාවත් ඒ දේ කරන්නේ නැහැ. මොකද මං ඉගෙන ගත්ත දේ මට තියෙන ස්කිල් එක මම ඇයි තව කෙනෙක්ගේ වචනයක් ඉඳ නතර කරන්නේ? කැමති කෙනෙක්ට බලන්න ඕන බලන්න මං ඒ දේවල් කරගෙන යනවා ඉති. අනිවාර්යයෙන් මේක තමයි වෙන්න ඕනේ නේද? මොකද ඩාන්ස කෙනෙක් විදිහට ඉස්සරහට එනකොට හැම කෙනෙකුගේ විවේචන තියෙනවා, ප්‍රශංසා තියෙනවා. ඒ ඕන දෙයක් බාරගෙන ඉස්සරහට යන එක තමයි මම හිතනවා සාර්ථකත්වය කියලා කියන්නේ. හේෂණි මං මෙහෙම අහන්නම්. නිතර මං දකින්න ලංකාවේ නැහැ ෂෝස් වලට අපි අවුරුදු මාසයේදී අපිට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. අවුරුදු වලට මම ලංකාවේ හිටියේ නැහැ. ඊට අමතරව ඉතින් මගේ හස්බන්ඩ් ඉන්නේ ලංකාවෙන් එළියේ. එයා විදේශ ගත වෙලා ඉන්නේ. ඉතින් එයාට ලොකු දුරක් ආයේ මේ ලංකාවට එනවා කියන්නේ. ඉතින් ඊට වඩා ලේසි ළඟ ඩෙස්ටිනේෂන් එකක් අපි නතර වෙන එක. ඉතින් මම මෙහෙන් යාව හම්බෙන්න මට යන්න පුළුවන්. මට වීසා තියෙන රටකට මම යනවා. සමනින් අපි එකේ ඒෂියන් කන්ට්‍රීස් වලට තමයි. සිංගප්පූර්, මැලේෂියා ඔය ටිකේ තමයි ඉතින්. එහෙම ලොකුවට නෙමෙයි. ඉතින් මමත් ආසයිනි මං ආතරය කරන කෙනා ළඟ ඉන්න. ඒක නිසා මේ ලංකාවෙන් කොහෙවිලිත් නැත්තේ. අන්න ඕකයි හේතුව. මං එකත් උන් අහගෙන දැනගත්ත. මොකද ගොඩක් කට්ටිය දාලා තිබේ හේෂානි ලංකාවේ නෑනේ. අපි ඩාන්සින් ක්ලාස් එකට වාගෙන යනකොට එයා නෑනේ පන්තිය කියලා කියනවා. අනේ ඉන්නේ සත මේක ඇහුවේ. චන්දිමාලයට, චන්දියට හැපි 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 බර්ත්ඩේ. සුබම සුබ පන්දිනයක් වෙන්න. ජීවිතේ හැමදේම හොඳම විදියට, හරිම විදියට හරියන්න කියලා තමයි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ගිය අවුරුද්දෙත් මං සම්බන්ධ වුණා. මේ අවුරුද්දෙත් සම ඉදිරියටත් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. හදවතින්ම ඔයාගේ හැමදේම හරියන්න සුබ පතනවා.